ආයුබෝවන් සුබ දවසක් ඔයාලට දලදා පූජාවන් අතරින් ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ එළියේ මහා කලා මංගල්‍යයක් ලෙසින් පිළිගැන්වෙනවා අලියතුන් සියකගේ පමණ කලා ශිල්පීන් දහසකගේ පමණ සහභාගීත්වයෙන් දින 10ක් පුරා විදි සංචාරයේ යෙදෙන මේ පෙරහැර මංගල්‍යයට සමාන වූ වෙනත් සංස්කෘතික මංගල්‍යයක් ලෝකයේ මුණගැහෙන්නේ නැහැ. දළදා වහන්සේ වැඩහිඳින කරඬුව සංකේතවත් කරන වැඩමවන කරඬුව පිටෙහි තබාගෙන රාජරාජ ලීලාවෙන් මහා අභිමානී පෙරහැර තුල ගමන් කරන හස්ති රාජයා මේ පෙරහැර තුල ඉටු කරන්නේ මහා මෙහෙවරක්. අන්න ඒ වගේ අනගිබවණීය මෙහෙවරක් කරන සකල තීදශින් යුත්ත ඉතාමත් වැදගත් මේ දිනවල නිතරම කතා බහ කරන හත්ති රාජී ගැන කතා කරන්න තමයි අද ඔයාලා හොයාගෙන අපි ආවේ. ඉතින් බලමුකෝ මේ කවුද කියලා. ඔයාලා නම් දැනටමත් මේ කවුද කියලා දන්නව ඇති. අපි යමු වීඩියෝ එකට. මේ වසරේ දළදා පෙරහැරේ කරඬුව වැඩමවන හස්ති රාජයා තමයි නෙදුන්ගමුවේ රාජහස්තියා. සකල කීදසින් අනූන නෙදුන්ගමුවේ යතා පුරා දින 10ක් කරඬුව වැඩම කරවන එක සුළුපටු කාර්යයක් නෙමෙයි. එකම ඇතෙකුට එය ඉතාමත් වෙහෙසකර කටයුත්තක්. ඒ නිසා බොහෝ වේලාවට සිදු කරන්නේ හස්තීන් දෙතුන් දෙනෙක් මාරුවෙන් මාරුවට යොදා ගනිමින් කරඬුව වැඩමවීමයි. අද වෙනකොට නැදුන්ගමුවේ රාජා සමගින් කරඬුව වැඩම කරවන්න සමත් ඇතුන් ඉන්නේ දෙදෙනයි. ඒ තමයි මහනුවර දළදා මාලිගාවේ ඉන්දිරාජා. ඒ වගේම රුහුණු කැතරගම දේවාලයේ වාසනාස්ති. කරඬුව වැඩම කරවන්නට සූදානම් වන නැදුන් රාජා නැදුන්ගමුවේ වෙදරාළහාමි නමින් ප්‍රකට හර්ෂ ධර්මවිජේ වෙදමහතාට අයිති හස්තිය. නැදුන්ගමුවේ රාජහස්තියා දළදා පෙරහැරට සම්බන්ධ වෙන්න ඉස්සරනම් දවස් 7කින් 8කින් වගේ නුවරට පයින්ම ගමන් කරනවා. ඒත් මේ සැරේ අපිට ආරංචින විදිහට දවස් 10ක් විතර ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. දළදා කරඬුව වැඩම කරවීමට තෝරාගෙන හස්ති රාජයා හස්තීන් අතර උසස් ස්වභාවයෙන් දක්වන හස්ති රාජයෙක් වීම අනිවාර්යයි. අලියතුන්ගේ මංගල ලකුණු සහ අව ලකුණු වශයෙන් ගති ස්වභාවන් වර්ග කෙරෙනවා. කරඬුව වැඩම කරවන හස්තියා මේ මංගල ලකුණු වැඩි ප්‍රමාණයක් දරන හස්තියෙක් විය යුතුමයි. පෙරහැරේ ගමන් කරන අලියතුන් තෝරා ගැනීමත් බැරෑරුම් කටයුත්ත. දළදා පෙරහැරට මාස 3ක් පමණ තිබියදී රටේ සිටින හීලේ අලියතුන් ඒ අලියතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලැයිස්තුවක් සකස් කෙරෙන මාලිගාවේ දීවඩන නිලමිතුමා ඊට පසුවයි මෙවර පෙරහැරට ගමන් කරන අලියතුන් තෝරාගන්නේ. ඒ අලියතුන් පෙරහැර වෙනුවෙන් තෝරාගැනෙන බව චාරිත්‍රා ප්‍රකාරව ඒ අයිතිකාරයන්ට දැනුම් දෙනවා. පෙරහැරට අලියතුන් ගෙනියන්නට කලින් ඒ අලියතුන්ගේ කරේ පුංචි මිනි ජෝඩුවක් බැඳීම සිදු කරනවා. අයිතිකරුවන් මේ කටයුතු සිදු කළ මොහොතේ පටන් ඒ අලියතුන්ගේ චර්ය රටාවන් පුදුමාකාර විදියට වෙනස් වෙනවා. මේ සූදානම පෙරහැරට සහභාගි වෙන්නයි කියන කාරණේ ඒ අය දන්නවා. ඉතින් බොහොම උනන්දුවේ මේ අලියතුනුත් පෙරහැරට යන්නට උත්සාහ දරන අලියතුන් පෙරහැරේ යන්න ලොකු කැමැත්තක් දක්වනවා.
මතුපිටට පේන්න තියෙන තේජස අභිමානය එක ඇත්තටම ලොකු ආඩම්බරයක් හිතේ තියාගෙනයි මේ ඇත් පරපුර පෙරහැරට සම්බන්ධ වෙන්නේ. පෙරහැර ඇඳුම් ඇඳුවට පස්සේ මේ අයව එක තැනක තියාගෙන ඉඳීම දුෂ්කරයි. ඇඳුම් ඇඳූ හැටි අලියතුන් පෙරහැරේ යන්න නොයිවසිල්ලෙන් තමයි බලන්නේ. අපේ අද කතාවේ කතානායක නැදුන්ගුම්වේ විජේරාජාගේ කතාව කියන්න හොඳම දවස් තමයි මේ. ඒ මොකද මේ දළදා පෙරහැර මංගල්‍යයේ තියෙන මාසී නිසා. හරි, අපි ඉතින් හොයලා බලමුකෝ මේ කියන නැදුන්ගොමේ රාජා ගැන කතාව පොඩ්ඩක්. මීට වසර ගණනාවකට පෙර නීලම්මහර විදහාමුදුරුව ඉන්දියාවේ මයිසූර් මහරාජා නම් වංශවත් පෙළපතක නෑයෙකුට විදේහදකම් කර සෝවීම නිසා මහරාජා විසින් විදහාමුදුරුවන්ට ලැබුණු ත්‍යාගයක් ලෙසට නැදුන්ගොමේ රාජාව හඳුන්වන්න පුළුවන්. නැදුන්ගොමේ රාජා විතරක් නෙවෙයි, නැදුන් සමග තවත් අත්පැටියෙක් ඒ කාලේ මේ විදහාමුදුරුවන්ට ලැබිලා තියෙනවා. ඒ තමයි මෑත කාලයේදී අපිට අහිමි වුණ නවම් රාජා. ඉතින් පසු කාලයක මේ ඇත්පැටවුන් දෙදෙනා රැකබලා ගැනීමට අපහසු නිසා විදහාමුදුරුවෝ ඇඹිලි පිටියට අනික් ඇත්පැටියා හොරණ උඩුව පළාතට නැදුන්ගොමේ රාජාත් පාර දීලා තියෙනවා. හොරණට ගිය ඒ ඇත්පැටිය තමයි අපේ මේ කතානායක වන විජේරාජා. එහෙම හොරණට ගිය නැදුන් කාලයක් හොරණේ ලීමඩුවක කොටන් අඳින දුක් විඳින ඇතෙක් බවට පත් වෙලා තියෙනවා. එහෙම කාලයක් යද්දී නැදුන්ගොමේ රාජාව රැකබලා ගැනීමේ අපහසුතාව මත ලීමඩුවේ සේවයට යොදා සිටි. මීට අවුරුදු 40කට පෙර ලීමඩුවේ භාරකරුවන් විසින් ඇත්තව වෙන්දේස් කරන්න තීරණය කරලා තිනවා. ඉතින් රුපියල් 75,000ක මුදලකට වැලිවේරියේ ධර්ම විජේ ලොකු වෙද මහත්තයා මේ සත්තන්ත කුලේ ඇත්තව මිලදීගෙන තිනවා. පස්සේ නැදුන්ගමුවේ පණ්ඩිත විතරාලහාමිගේ දයාබර කැදැල්ලට පිවිසෙන නැදුන්ගමුවේ රාජා සී පිවිසෙන්නේ නැදුන්ගමුවේ විජේ රාජා ලෙසි. එතෙන් පටන් උපරිම සැප සම්පත් දී රැකබලාගත්තේ සිය පවුලේ සමාජිකයෙකු ලෙස මෙන්න මේ වෙදමහත්තයා. ඉතින් නැදුන්ගමුවේ රාජා මුල්වරට ශ්‍රී තලදා පෙරහැර මංගල්‍යයේ සදාතුක කරඬුව වඩම්මන්නට සහභාගී වූයේ 2005 වසරේ. එතැන් පටන් වසර 11ක් අඛණ්ඩව දළදා කරඬුව වැඩම වූයේ නැදුන්ගොමුවේ රාජා. 2016 වසරෙන් පසු මද සමය නිසා නැවත 2018 වසරේ පෙරහැරට සහභාගී වුණා. ඉන්පසුව 2019-2020 යන වසර දෙකේදීම නැදුන්ට දළදා කරඬුව වැඩමවීමේ භාග්‍ය අහිමි වුණා. නමුත් මෙම වසරේ එම පරම භාග්‍ය ලැබීමට නැදුන්ගොමුවේ රාජා වාසනාවන්ත වෙලා තියෙනවා. දැන් නැදුන්ගොමුවේ ඇත් රජුට වසර 70කට ආසන්න වෙනවා. මේ වන විට මේ පින්බර ඇත් රජු මේ වසරත් සමග වසර 13ක් උතුම් ශ්‍රී දළදා පෙරහැර කරඬුව වැඩම කරවා තිබෙනවා. නැදුන්ගොමුවේ රාජා දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ දවස් 10ක් ගම්පහ සිට නුවර දක්වා පයින් ගමන් කර. මේ තමයි දළදා පෙරහැර වෙනුවෙන් අද ලංකාවේ දුරකතර ගෙවාගෙන පයින්ම එන එකම ඇතා. රාත්‍රී 9ක්
විවේක ගන්නට නැවතුණත් පිටතනක නිින්දක් නොලබන්නට පුරුදු වී සිටින නැදුම්ගොමේ රාජා මාලිගාවේ ඇත්ගාරට ආවට පස්සේ නිින්දක් ලබන්නේ. ඉතින් මේ නැදුම්ගොමේ රාජාව බලාගන්න හස්තිපාලකතුමා වන්නේ කළුමාම. මේ ඇත් රාජයාගේ කළුමාමාගේ සම්බන්ධය සංසාරගත බැඳීමක් වගේ. කළුමාමා නැදුම් ගැන හෙව්වොත් එයා කියන්නේ මේ මගේ පණ ටික කියලා. ඒ තරම් ආදරයක් කළුමාමා සහ නැදුම් අතර පවතිනවා. ඉතින් මොනතරම් උසස් ගුණ ශෝභාවන් තිබුණත් පෙරහැරට සම්බන්ධ වෙන හැම ඇතම් ශ්‍රී දළදා පෙරහැර කරඬුව වැඩම කරවන්නට සමත් වෙන්නේ නැහැ. ඇතා මාලිගාවේ වාහල්කඩින් ඇතුල් වුණොත් පමණයි කරඬුව වැඩම කරවන්නට අවස්ථාව සැලසෙන්නේ. ඇතුන් වාහල්කඩින් ඇතුළු කරන එක පහසු දෙයක් නෙවෙයි. මේ නිසාම වසර ගණනාවක් පෙරහැරට සම්බන්ධ වුණා. බොහෝ ඇතුන් කරඬුව වැඩම කරවන්නට භාග්‍ය ලැබිලා නැහැ. ඒ යති නැදුම්ගොමුවේ රාජා ඉතා පින්වන්ත ඇත් රාජේ. ඒ වගේම කියන්න ඕනේ නැදුම්ගොමුවේ රාජා මුල්වරට කරඬුව වඩම්මන්නට 2005 වසරේ ගිය අවස්ථාවේ මේ ඇත් රාජයා වාහකඩින් පඩිපෙළ නගින්නට කම්මැලි වෙලා තියෙනවා. ඊට පස්සේ දළදා හාමුදුරුවන්ට භාරයක් ගැටගහලා තමයි මේ නැදුම්ගොමුවේ රාජා මේ වාහල්කඩ පඩිපෙළ නැගලා තිනවා කියලා කියන. ආසියාවේ සිටින හීලා ඇතුන්ගේ උසම ඇතා ලෙස පැවසෙන නැදුම්ගොමුවේ හස්තියාගේ උස අඩි 11ම. තවද 2005 වසරේදී හාහා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා නැදුම්ගත් අවස්ථාවේ එතෙක් ඒ වන විට සම මට්ටමක උසකින් යුත් හස්තීන් කරඬුව වැඩම කරවීම කරලා තිබුණේ නැහැ. ඉතින් මේ හේතුව නිසා කරඬුව බැඳීම ගැටලුවක්. නමුත් අඩි 11කටත් වඩා උස නැදුම්ගොමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප්‍රශ්නාකාරී තත්ත්වයකට පත්ුනේ හස්තියාගේ උස වැඩි නිසා. කරඬුව තැම්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නටද සිදු වුණා මේ නැදුම්ගොමුවේ රාජාගේ උස වැඩිකම නිසා. ඒ වගේම තමයි නැදුම්ගොමුවේ ඇතාගේ දල දිග අඩි 6කට ආසන්න වෙනවා. ධර්මවිජය මහතා පවසන පරිදි තවත් අඩි 2ක් පමණ ඇඟ ඇතුළට ගැප්පෙලා තිනවා කියලා තමයි කියන්නේ. දක්ෂ දේශීය වෛද්‍යවරුන් වන ධර්මවිජය හා හර්ෂ විජය පිටපරපුරේ ප්‍රතිකාර නිසා දිනපතා ලැබෙන පෝෂ්‍යදායි ආහාර සත්කාර නිසා නැදුම්ගොමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ ආශිර්වාදයේ මැද යහතින් වසර 70කට ආසන්න තරුණ ඇතෙකුමි තවමත් නිරෝගීව වැජඹෙනවා. ඉතින් මේ වසරේ මහා රන්දෝලියේ පයට පාවන හිසට මල් වියන දමා පෙරහැරේ වාසනා සහ ඉන්දිට මැදිව කරඬුව වැඩම වාගෙන මහනුවර වීතිපුර දකින්නට ගොඩක් දෙනෙක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ නැදුම්ගොමුවේ රාජා දළදා මාලිගාවේ පෙරහැරට පමණක් නොවේ බෙල්ලන්විල පෙරහැර, රත්නපුර මහා සමන් දේවාල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාර පෙරහැර, කඩුවෙල රන්කඩු දේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද මේ හස්තියා සහභාගී වෙනවා. ඉතින් මේ කිසිම තැනකට මේ හස්තියා වාහනයකින් නම් ගමන් කරන්නේ නැහැ. කළුමාම කියන විදිහට ඉන්දියාවේ ඉඳලා ලංකාවට නැවකින් ආව ටික විතරලු වාහනයකට කියලා මේ හස්තියා ගිහින් තියෙන්නේ. අනිත් හැමතැනම යන්නේ පයි. ඉතින් මහනුවරට එනකොට වැලිවේරේ ඉඳලා නුවරට කිලෝමීටර් 90ක් විතර තියෙනවා. ඉතින් ඒ කිලෝමීටර් 90ම දවස් 10ක් විතර
මේ ඇත්රාජයා වයින්ම තමයි නුවරට එන්නේ. ඒ නැදුන් ගමුවේ ඇතා තලදා කරඬුව පිටමත තබාගෙන වාහල් කැඩින් සඳගල මතට පාදපන අවස්ථාවේදී එයාට දාලා තිබුණ පාවඩය ඇකිලිලා තිබුණා. ඉතින් ඒක එයාම ඔයාගේ හොඬෙන් හදාගෙන තමයි පහලට අඩිය තිබ්බේ. මේක කලින් හිටපු මාලිගාවේ රාජාගේ ගුණයක් වෙලා තිබිලා තියෙනවා. ඒ කියන්නේ පාවඩේ පුඩක් හරි එහෙම එහෙ වෙලා තිබුණා. ඇතා අඩියක්වත් තියන්නේ නැහැ. මොකද සදාතුක දලදා හාමුදුරුවෝ තමන්ගේ පිටේ ඉන්න බව එයා හොඳාකාරවම දන්නවා. ඒ වගේම තමයි තවත් සිද්ධියක් මේ පෙරහැරේදී සිදු වුණා. ඊ තමයි පෙරහැරේ අවසන් පෙරහැර ගමන් කරනකොට එක් ඇතෙක් මද කිපිලා කුලප්පු වෙලා තියෙනවා. ඉතින් කඩාගෙන බිඳගෙන නැදුංගම්මේ රාජා ළඟටම මේ ඇතත් ඇවිත් තියෙනවා. නමුත් රාජා දැක්ක ගම ඇතා එතනම නතර වෙලා තියෙනවා. ඉතින් නමුත් මේ කිසිම දෙයකින් කලබල නොවුන නැදුංගම්මේ රාජා තමන්ගේ පාඩුවේ පාවඩ මතින් නිසංසලව පෙරහැරේ දලදා කරඬුව වඩම්මගෙන තියෙනවා. ඉතින් මේ වගේ අපිට පෙනී යන්නේ නැදුංගම්මේ රාජා කොයිතරම් පින්වන්ත අස්ති රාජයෙක්ද කියලා. ඉතින් මේ නැදුංගම්මේ විජේරාජා මතු බුදුවන්නට පෙරම් පුරන බෝසත් ඇතෙක්වත් දැයි කියා සමහරු මත පල කරනවා. ඉතින් එසේ වේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ නැදුංගම්මේ රාජාගේ ආයුෂ වර්ධනය වෙලා නිදුක් නිරෝගී වාසනාවන්තව වැජබේවයි කියා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. හරි, ඉතින් තවමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහායින් තියෙන subscribe button එක click කරලා notification bell එකත් all දුන්නොත් අපි දාන මේ වගේ video හැමදාම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් බොහොම ස්තුතියි.